ඉඳලා මේ මිනිය බලාගෙන ඉඳපල්ලා මම උඩ මත්තලට ගිහිල්ලා ඔක ඔපොච්චිත් එක්ක මේ පොලිසියට ගිහිල්ලා එන්නම්. දවසේ හැන්දෑමානයේ කඹුරු පිටියට සේන්දු ඔහු පාර අසාගෙන රටේ මහත්තයාගේ ගේ සොයා ගියේය. ඒ කාලේ පත්තු භාරව රාජකාරි කළේ රටේ මහත්තුරු හෙවත් මුදලිවරු. එක පත්තුවකට එක මුදලිවරයෙක්. ජුවන් මේ යන්නේ හම්බන්තොට සිටින මාගම් පත්තුව භාර මුදලි හොයාගෙන. පොලිස් නිලධාරි දෙන්නෙකුළු හිටියයි කියන්නේ අවස්ථාව. ප්‍රථමනි යන්නේ තොගේ ගෙදර කියලා දාගන්න මේ මුදලි හාමුදුරුව හම්බෙන්න කියලා ආවේ කාලාමි මහත්තු බාර වෙන්න කියලා. බාර වෙන්න තෝ මිනිහක් අම්බල්ලද බල? එකක් නෙවෙයි දෙකක් රාලාම. දෙකක් මුදලි හාමුදුරු ළඟට එක්කරගෙන යන්න මං පිහිටක් පතාගෙන මේ ආවේ. එහෙනම් ඔය තුවක්කු බිමින් තියලා අද්දෙක් උස්සලා බාර වැය. එහෙමයි. මේ පිහියකුත් තියෙන්නේ. එහෙනම් බුලත් විට ගන්න අරංගී කරලා මහත්තු අතිර ගන්න යමා. ලුණුගම් බෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උඩුමත්තල නම් ගම්මානයේ පිහිටි මල්ලස්නේ ගල්වැව කියන ස්ථානයේ මේ බිහිසුණු සිදුවීම සිදුවුණා. ඒ 1911 ජනවාරි 10 දින විය හැකි බවට අනුමාන කළ හැක්කේ වුල්ෆ් සිය නිල රාජකාරී සඳහා භාවිත කර ඇති දිනපොතේ මෙකී සිදුවීම වාර්තාගත කර ඇති නිසයි. ලෙනාඩ්ගේ දිනපොත හැම සිද්ධියක්ම ඉතා නිවැරදිවත් රජයට අවශ්‍ය විදිහටත් සටහන් තබලා තියෙනවා. ඒකයි මේ දිනපොතේ තියෙන විශේෂ වැදගත්කම. එයාගේ දිනපොත එයා ලියලා මේ රටේ ආණ්ඩුවට දීලා යනවා. මොකද ඒ රට ඒක නීතියක්. ඒතර මේ ඒක මුලින්ම අර මෙට්ලන් කියන ආණ්ඩුකාරවරයා තමයි නියම කරන්නේ. දිස්ත්‍රික් පරිපාලනයේ ඉන්න, ප්‍රාදේශීය පරිපාලනයේ ඉන්න ඒ ආණ්ඩුවේ නිලධාරීන් විසින් තමන්ගේ දින සටහන් තැබිය යුතුයි කියලා. ඔව්, ඒ සටහන් අතර තියෙනවා මරස්නේ සිදුවීච්ච ඉතා මේ බිහිසුණු වෙඩි තැබීමක් ගැන. මා නිල සංචාරයක් ගොස් සිටි අතරවාරයේ මල්ලස්න ගල්වැවේ ඉතා බිහිසුණු ආකාරයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබුණු අතර ඒ ගැන විභාගයට පොලිස් මහේස්ත්‍රාත් වශයෙන් විලට් මහතා විශේෂයෙන් එහි පැමිණ තිබුණා. මේ සිද්ධියේදී වෙල් විධානවරයා විසින් වැඩබලන විධාන ආරච්චිවරයාට ඔහුගේ පිටුපස සිට හිතාමතාම වෙඩි තැබීමෙන් පසු සැතපුමක් දුර ඇවිද ගොස් එම විධානේ ආරච්චිවරයාගේ පියා වූ හිටපු විධානේ ආරච්චිවරයාටද වෙඩි තබා තිබේ. ඒ ඝාතනය කිරීම සිදුවලා තියෙන්නේ 1910 දෙසැම්බර් 10 ඔහුගේ දිනපොතේ සටහන් වෙන්නේ. හැබැයි ඒක සිද්ධිය 1910 දෙසැම්බර් 13 යටතේ. නමුත් ඔහු ඒ සිද්ධිය ඌ ස්ථානයට ගිහින් ඔක්කොම මේ විභාග කරලා තියෙනවා. ඒ විලක් කියන මේ අධිකරණ මේ මහේස්ත්‍රාත්වරයාට අමතරව එතෙන්දී මේ සිද්ධිය ඉතා තදින් ඔහුගේ
සිතේ කාවැදිච්ච ගිය සිද්ධියක් මොකද මේක තදින් බලපෑම කොතරම් දුරට තියෙනවද කිව්වොත් ඔහු රචනා කළ වැද්දේකම පවා මේ සිද්ධිය ඇතුළත් වෙලා තියෙනවා. හැම සිද්ධියක්ම මේ සටහන් තබලා තියෙනවා. ඒකයි මේ දිනපොතේ තියෙන විශේෂ වැදගත්කම. අයි රාජකාරී වාර්තා තියෙනවා අපේ රටේ ලේකණාගාරේ. ඒව තියෙන බව දැනගන්නවා ඒ කාලේ අපේ එතකොට 68න් පස්සේ අපි නිදහස හම්බෙලා මේ රටට 1960 මගේ මතකයේ නිවැරදි නම් ඉන්න අග්‍රාමාත්‍ය තමයි ඩි විදහානායක මහත්මයා. ඔහු නියම කළ තියෙන ඒ වෙලාවේ දැන්නම් ස්වදේශ ගෞරව අමාත්‍යාංශ ඒ කාලේ ස්වදේශ කඩුව අමාත්‍යාංශ හිටපු ලේකම්වරයාට ලෙනාඩු ලංකාවට එන වෙලාවේ ඔහුගේ දිනපොත ප්‍රසිද්ධ කරන්න කියලා මුද්‍රණය කළා. මේ සියඹල ගහට තමයි ඔය නඩුකාරතුමා ඇවිල්ලා සාස්සි කඟුල තියෙන මේ ගහලන්න. එතනදී ඔය ආර්ති මහත්තයාගේ මේ තිබුණේ වෙන මෙතන තමයි. මේ තිබුණේ වෙන මෙතන ඒ ආර්ති මහත්තයාගේ. අස්සයාගෙන් විසා පරිතුමන් ඇැවිලා දෙන හම්ම මත්තලට මහම්බන්දොලි දැන ගොන්නුලට ඇැල්ලා ගොන්නුල ඇල්ලා අන්ද හන්දෙට එලා ලිහන්දෙට හැල්ලා එල හන්දෙ තමයි මල්ලස්න ඇල්ල ඔට විතේ ඒඇවිල තමයි නඩු බහ කොරන පින්සේම් පාසන කොල ඒ තම මීග හද උටක හිතිනවා. අයි රිපෝට දිසිස් මඩකේ ෂොට්ටින් බැක්සයි. මේ කරයට ගෙනිය බා. අනේ හාමුදුරුවනේ මම හිටියේ උඩමත්තල මගේ තලහේන. මම ආරංචයට දුවගෙන ආවේ. මොකද්ද ඔබට ආරංචි උනේ? No point of question in this man ආරච්චිල. ගම්බාරගේ බිරිඳගෙන් කට උත්තරයක් ගන්නවකු. ඇසෙන් දුටු සාක්ෂි තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. That's our point. Okay sir. මෙහාට එනවා. මේ මිනිහා තමුගේ මනුස්සයට වැඩි දිනව දුටුවද? මහ කැලෙන් වැසී ගිය මාගම් පත්තුව තුළ ජීවත් වූ ගැමියන් සිය නඩුහබ දුක් ගැනවිලි රපෝර්තු කිරීමට යා යුතුනේ ගමනටම දින ගණනක් ගත වෙන දුෂ්කර මාර්ගයන්ගෙන් ගහන ඈත හම්බන්තොට නගරය වෙත. ජනතාවගේ මේ දුෂ්කරතාව හොඳින් තේරුම් ගත් වුල්ෆ් ජනතාවගේ නඩු විසඳීමට ජනතාව වෙත යාමට කටයුතු කළා. ඒ අනුව ඔහු ලංකාවේ ප්‍රථම වරට ජංගම උසාවියක් මීගහ ජන්දුරේ සියඹලා ගහ යටදී පැවැත්වුවා. මට දැනගන්න හම්බුණා මීගහඳුර හන්දියේ තිබෙන තියෙන සියඹලා ගහ මලනලු නඩු ඇහුවා කියලා. මේ ඒ ප්‍රවෘත්තිය මට කිව්වේ මල්හාය මුත්ත කියලා තැනැත්තෙක්. ඒ දවස්වල අශ්වය පිටින් ආවලු ලෙනාඩු මහත්තය. ඊනඟට කරත්තකින් අවශ්‍ය ලිපිදය ගැන ගෙනල්ලා තියෙනවා. ප්‍රදේශයේ විධානරාජ්‍ය විසඳන්න බැරි වෙච්ච තමයි මෙතන විසඳලා තියෙන්නේ. මේ මෙතෙන්ට ගෙනාවේ බදුන ගෙවපු නඩු. ඊනඟට කමත් විවාහ කියලා එකක් තිබිලා තියෙනවා. ඒ කමත් විවාහවලදී විවාහ වුණාට ඒව වැඩිකල් තිබිලා නැහැ. ඒව තමයි මෙතන විසඳලා තියෙන්නේ. ඒ කාලේ මේ පැලාතර හිටපු විධානාච්චි තමයි දුන් ස්වාමෙන් නල්ලපිරුම දිසානායක. එතුමගේ වලව්වතුමෙත් මේ කිට්ටුව. මීගහ ජඳුරේ විධානය ආරච්චි මේ සඳහා කල් තියාම සියඹලා ගහ යට පොල් අතු මඩුවක් හදනවා. දිසාපති හාමුදුරුවන්ට මේසෙ පුටුව පනවලා
නඩුවලට සම්බන්ධව සිටින අනෙක් හැමෝටම දඬු මැහිවල ඉඳ ගැනීමට සලස්සනවා. මීගහ චඳුරේ වලව්ව මට හුරු පුරුදු තැනක්. පෝනියස්සයාගේ පිටේ නැගලා තුවක්කුව කරේ එල්ලගෙන විධානය ආරච්චි මීගහ චඳුරේ තුම්මං හන්දියට එනවා මාව කැඳවාගෙන යන්න. හම්බන්තුට සේවයට එන ඒජන්ත උන්නාන්සේලා කැලෑගම්වලට ආවනම් නැවතුනේ මීගහ ජඳුරේ සාමෙල් නල්ල පෙරුම විධානාරච්චිගේ බලව්වේ. ඒජන්ත කාමරය, ඒජන්ත වැසිකිළිය ආදි වශයෙන් ඒජන්ත හාමුදුරුවන්ටම කියලා වෙන් කරපු ස්ථාන කීපයක් එදා මේ බලව්වේ තිබුණා. එදා විධානාරච්චි මමයි මේ පේන වනාන්තර ගම්වල සංචාරය කරපු හැටි මට අද වගේ මතක් වෙනවා. මිය යන්නට මත්තෙන් නැවතත් හම්බන්තොට දැක බලාගෙන මා සමග කටයුතු කළ නිලධාරීන් මිතුරන් වගේම ගැමියන් හමුවීමටත් මා කැමැත්තක් දැක්වුවා. මෙහේ විධානාච්චිකම කරලා තියෙන අපේ සීය විධානාච්චිකම කරන කාලේ ඉතාම දුෂ්කරයි. හැම ගමකම පවුල් දෙකයි තුනයි, හැතැම්ම දෙකෙන් දෙකට තමයි ගම්මාන පිහිටලා තිබුණේ. ගමන් කරන්න තිබුණේ බයිසිකලේ, මේ පැත්තටමනේ එක බයිසිකලය. බඩුමුට්ටුව මේ වගේ එන්න කරත්ත පැනගෙන යන්න ඕන. අම්බල දැඩි මේ නිලධාරිය නීති අකුරටම පිළිපැද්දා. අභය භූමියක මියෙක් දඩයම් කළා කියලා ඔහුට පැමිණිල්ලක් ඇවිත් වෙන එන ඉතින් සුජාතකයට විරට වරප්‍රසාදයක් දෙනවා. නුගෙන් ඔහුට උනත් වැරද්ද කළ වැරද්දට කිසිම සමාවක් ලැබුණේ නැහැ. ඔහු නඩුව විසඳලා නීතිය කාටත් සාධාරණයි කියලා ඒ සුජාතක දරයක්කාරයටත් නියම දඩේම ලබා දුන්නා. ගම්මුලාදෑනි වරදක් කළොත් එහෙම ඉතා දැඩි ලෙස ඔහුට ඒ ඔවුන්ගේ තියෙන රාජකාරී ස්වභාවය සහ මිනිසුන්ව පීඩාවට පත්කිරීම අඳුනගෙන ඔවුන්ට නොසැහෙන දඩනීම කරන්න. වරක් කුරලෙඩ හැදිච්ච වෙලාවේ ඔහු අස්සයා පිට ගිහිල්ලා ඉවරලා ඒ තැන්වලට ගිහිල්ලා ඉවරලා මිනිසුන්ගේ විරෝධය මත දැඩි තීරණයක් ගන්නවා ඒ හරකුන්ට වෙඩිතබ මරා දමන්න. ඒ වගේ මේ හරකුන් නිදැල්ලේ එවපු අයට දඩනීම කරනවා. වරක් ඔහු දඩනීමක අවස්ථාවක් තියෙනවා මුලාදෑනියෙකුට විරුද්ධව, ගම්මුලාදෑනියෙකුට විරුද්ධව. පස්සේ යම් කිසි දිහින් ගෙවලා ඒ ගම්මුලාදෑනියා ඊට අවුරුදු 50කට පස්සේ ලංකාවට එන වුල්ෆ්වෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයට එම ගිහිල්ලා අහනවා, මේ වුල්ෆ් මහත්මයාණනි, ඔබ එදා මට නියම කරපු දඩය සාධාරණ දඩයක්ද කියලා අහනවා. වුල්ෆ් ඒක පවා සඳහන් කරනවා, වුල්ෆ් කියනවා හැබැයි මම ගත්තේ ඒ වෙලාවේ ගන්න ඕනේ තීරණ. ඒ වගේම ඔහු සංවේදී පුද්ගලයෙක් බවට පත් වෙනවායි කියලා මම හිතනවා. යාල මුලින්ම බාරකරුව එහෙම නැත්තම් මේක බලා ගන්න පුද්ගලයා බවට පත් වෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් පත් කරන්නේ මේ ඉංගල් බ්‍රේව් කියන පුද්ගලයා. ඔහු දකුණු අප්‍රිකාවේ බෝල ජාතිකයෙක්. ඌ සිරකරුවෙක් හැට මේ ඉන්නේ. එක් අවස්ථාවකදී මේ නඩුවක් අහනවා මේ ඉංගල් බ්‍රේව් සම්බන්ධයෙන්. ඒ වෙලාවේ ඈත ඉඳන් එක කාන්තාවක් තමන්ගේ දරුවා උස්සලා හඬ නගලා කෑ ගහලා කියනවා වුල්ෆ්ට ඇහෙන්න, මේ ඉන්න දරුවත් මෙන්න මේ ඉංගල් බ්‍රේව්ගේ කියලා. එතකොට ඒක ඉතා සංවේදී ආකාරයෙන් හිතර ගන්න මේ පොලිස් මහේස්ත්‍රාත් තනතුරේ ඒ වෙලාවේ කරතුළු වුල්ෆ් අර කොච්චර හිතවත් වුණත් කොච්චර දන්න කෙනෙක් වුණත් ඉංගල් බ්‍රේව්ව ඔහුගේ පැත්ත ගන්නේ නැහැ. ඒ පැමිණිකාරී පැත්ත අරගෙන දඩ නියම කරනවා ඉංගල් බ්‍රේව්. මැලේරියාවයි දුර්භික්ෂයයි උඟක් ගෙවල් වල මිනිස්සු මෙරි මෙරි යනවා. එතෙන්දී එක තැනක ගියාම ළමයෙක් බඩගෙඩිය මහා විශාල තියෙන වැහැරිච්ච ළමයෙක් කුඩා ළමයෙක් නානවා මේ වැවකින්. ඒ ගන්න ලෙනාඩ්වුඩ් කිව්වා මේ ළමයා මෙහෙම හිටියොත් මැරෙනවානේ. ඉතින් මැරෙනවා තමයි වෙන මොනවා කරන්නේ, අපි ඔක්කොම මේ ගමේ ඉන්න ඔක්කොම ඉතින් ලෙඩ වෙනවා, ඔය වගේ මැරිලා යනවා. අපිට වෙන කරන්න දෙයක් නැහැ, ඉතින් අපිට ඔය ඒවා ඉවසගෙන ඉන්නවා විතරයි කියලා. දැන් උල්ස්තෝක හරි තදින් හිතේ කා වැදුනා. ඔහු කිව්වා මේ ළමයා ඕමිට මැරෙනවා, මිනිහා ලෙනාඩ්වුඩ් කළ වැඩේ
ඒ ළමයා පස්සේ කොහොමරි හම්බන්තොට රෝහලට අනුකම්පාවෙන් පිටත් කළා. ඒ වගේ හරි මානුෂීය ක්‍රියා මේ සිදු කරලා තියෙන මේ නිරධාරියෙක්. ජුවන් මුදලට බහර වුණාට පස්සේ උසාවිය මගෙන් නඩු ඇහුවා. ද්විත්ව ඝාතනයට වරදකරු වූ ජුවන් ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වුණා. ජුවන් සිරගත කිරීමට තංගල්ල බන්ධනාගාරයට ගෙන ගියා. නඩු අහලා තියෙන්නේ මාතර උසාවි. එතකොට මේ හම්බන්තොට නැහැ මහ සිපිරිම් කෝට් මහ උසාවි. මාතර තමයි දැන් මේ නඩු අහලා තියෙන්නේ. සැබීම නිසා මුළු ගාම මත්තලට ගියා. මල්ලස්නේ ගල්ලවට නිතර නිතර පොලිසිය එන නිසා ඒ ගල්ලවේ මිනිස්සු පොලිසියට හරි බයයි. දැන් වගේ නෙමෙයි. ඒක නිසා ඒ පැත්ත සම්පූර්ණයෙන් පාළු ගල්ලව කියන නමින් තමයි ප්‍රසිද්ධුනේ. ඒ පාළුනට පස්සේ තමයි මත්තලට අපි මත්තලට ගිහිල්ලා දැන් මත්තල ගිහිල්ලා ඉන්න අවස්ථාවේදී තමයි දැන් අර කුලසේකර ඔෆිසර්ට දැන් ඊගාවට මේ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ නිල වශයෙන් එයාට බාර දීලා මත්සල වසමට රාජකාරිය. ඒකෝට ගල්ලවට කෙනෙක් අවශ්‍ය නැහැ. ගල්ලව පාළු. මේ දෙන්නා මඩුවට පස්සේ තමයි ඒ තනතුරු අරව මේ ඔක්කොම 100ට ලැබුණේ. වසර 18ක ඇවෑමෙන් සිදු වූ රජිනගේ ලංකා ගමනය හේතු කොටගෙන හිර කාර්යයන්ට ලැබුණු පොදු සමාව යටතේ ජුවන්ටත් නිදහස් වීමට ඉඩ අවසර ලැබුණා. ජුවන් හිරේට ගිහිල්ලා හිරේදී නිදහස් වෙලා තියෙනවා. අපි සාමාන්‍ය දැනුමත් තියෙන නිදහස් වෙලා ඉන්න අවස්ථාවේදී ඒ කාලේදී නිදහස් වෙනකොට ලියුමක් කියවන ඒ ගමේ ගම්මුලා දෑනියට මේක බාරකරුවෙක් වශයෙන් ගෙනියන්න කියලා. බාරකරුවෙක් යන්න විදියක් නැහැ. එතකොට නිලයතලේ හිටියේ ඔය මේ ජයලක්ෂණ විජේනායක තමයි ගම්මුලා දෑනිය. එයානේ එතන උත්තරම දාලා මේකරේ ඒකෙදී ඒ ලියුමරම් පුච්චන. ඊට පස්සේ මේ මිනිස්සයා ජාන් කියන මිනිස්සයා මේ හිරේදීම මරනවා. විලේජ් ඉන් ද ජංගල් කියන කෘතියේන සිලුඳුගේ චරිතය මම හිතන්නේ ඒ කාලේ ගම්මුලා දෑනියන් විසින් ප්‍රාදේශීය පරිපාලනයේ බිම් මට්ටමේ හිටපු නිලධාරීන් විසින් ඒ වගේම ස්වභාෂාවෙන් නැතුව තමන් නොදන්නා භාෂාවකින් තමන්ගේ නඩුව තමන් පිළිබඳ විනිශ්චයට ලක්කිරීම තුළින් අසාධාරණ ලක්වීම සම්බන්ධයෙන් ඔහු ඉතා ලස්සනට විග්‍රහ කරනවා කියන එක තමයි මගේ නම් හැඟීම. ඒ කාලේ තිබිච්ච මේ සමාජ වටපිට සහ පරිපාලන ක්‍රමය එන්නේ පෙන්වන්න හදනවා. මේ යටත් විජිතවාදී තියෙන ක්‍රූරකම අසාධාරණකම කියන්නේ නඩුවහලා මිනිහ තීන්දුව දෙනකොට ඒ දබන චෝදිතය දන්නේ නැහැ මොනවද කියලා මේ කියන්නේවත් කියලා. එක්තරා විදියක බටහිර පිටස්තරයෙකු විසින් මේ ජීවිතය දිසා බලා ලියන ලද නවකතා මිසක් ශ්‍රේෂ්ඨ නවකතා ගණයට අයත් වෙන සුහද අධ්‍යක්ෂ මුල් කරගෙන ලියපු නවකතා කියලා මම හිතන්නේ. මේකේ වටිනාකම තියෙන්නේ මම හිතන්නේ දෙයක් තියෙනවා. මේ මේකෙන් දෙන්න හදන දර්ශනය කියන්නේ ඔහු පෙන්වන්න හදනම යටත් ජීවිත පාලනයේ තියෙන ක්‍රූර තත්ත්වය. This era, this bureaucracy falls into us. මේ යටත්විජිත ආණ්ඩුව දුන්නු අසාධාරණ බදුබරින් මිනිස්සු පීඩාවට පත්වුණා. Not only that, ගමේ ආරාචිලා දුප්පත් මිනිස්සුන්ගේ ශ්‍රමය සූරා කෑවා. ඉඩම් කොල්ල කෑවා. මේ හැම දෙයකින්ම මේ අහිංසක මිනිස්සු පීඩාවට පත් වුණා. I came back from Ceylon in 1911. We all went up to live in Bloomsbury. 13 people were the three Stephens, Vanessa Stephens. වසරක නිවාඩු කාලයක් සඳහා වුල්ෆ් වර්ෂ 1911 මැයි මාසේ 20 වෙනිදා එංගලන්තේ බලා ගියා. රජයේ සේවයෙන් ඉවත්ව
වර්ජීනියා සමග විවාහ වීමෙන් පස්සේ ඔහු තම මව් රටේ සිට වෘත්තීය ලේඛකයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළා. ඔහු ද විලේජ් ඉන් ද ජංගල් නවකතාව ලියන්නට පටන් ගෙන ඇත්තේ වර්ෂ 1911 ඔක්තෝබර් මාසෙදී. යන්නේ නැමත එන්නත් අදහල් තියෙනවා නොවෙන්නත් අදහල් තියෙනවා. ඒක තීරණ ගන්න එහෙට ගිහිල්ලා ඔහුගේ පෙම්ම තියෙන වර්ජිනියා වුල්ෆ් එක කතා කරලා එයාට කියනවා ඔබ මා විවාහ කරගන්නේ නම් මෙහි නතර වෙනවා. ඔබ මා විවාහ කර නොගන්නේ නම් මං ආපහු ලංකාවට යනවා. හැබැයි මං හම්මන්ත්‍ර වගේ දෙනක තමයි ආපහු වැඩ කරන්න ගියයි කියලා. හම්මන්ත්‍ර තමයි මං ඉල්ලා හිටින්නේ කියලා. ලංකාවෙන් නික්ම ගොස් හරියටම 50 අවුරුද්දකට පස්සේ එනම් වර්ෂ 1960 පෙබරවාරි මාසෙදී ඔහු නැවතත් ලංකාවට පැමිණියා. ඒ වන විට 81 වෙනි වියේ පසු වුල්ෆ් එදා සිය වෘත්තීය ජීවිතයේ සදානුස්මරණීය සංකේතයක් බඳු හම්බන්තොට ප්‍රදේශය දැකබලා ගැනීම ඔහුගේ වියපත් ජීවිතයේ ලොකුම බලාපොරොත්තුවක් වී තිබුණා. හම්බන්තොරේ කාලේ ඉන්නේ දෙමළ ජාතික දිසාපතිවරයෙක්. ඔහු ඉතා හොඳින් සංග්‍රහ කළා පිළි අරගෙන ඒ වගේම ගමේ මිනිස්සු හම්බෙලා හම්මන්ත්‍ර මිනිස්සු හම්බෙලා ඒ කාලේ වුල්ෆ් මහත්තයත් එක්ක වැඩ කරපු කට්ටිය මුණගස්සලා මහ විශාල වැඩ කොටසක් කරනවා. හැබැයි වුල්ෆ් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔහුගේ බැද්දෙගම නම කතාව හරහා ඌ ලංකාවේ මෙච්චරම ජනප්‍රිය වෙලා තියෙනවා කියලා. මම හිතන්නේ 1911 ආපහු යන වුල්ෆ්ට වඩා 1911 වුල්ෆ් මේ රටේ යනකොට මම හිතන්නේ ඒක දැනන් හිටියේ හම්මන්ත්‍ර ඉතා සීමිත පිරිසකුත් ඒ වගේම බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉල්ලාරුන් විතරයි. හැබැයි 1960 වුල්ෆ් ලංකාවට ආපු වෙනකොට මුළු ලංකාවම දන්නවා වුල්ෆ් ලංකාවට එනවායි කියලා. ඒ වගේම ඔහු ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. ඔහු එංගලන්තේ ඉඳන් ඒ ලියපු 1913 එංගලන්තේ පළ කරපු විලේජ් ඉන් ද ජංගල් කෘතිය නිසා. Now I'm here not as your leader or AGR හම්බන්තොට. එදා හම්බන්තොටෙන් සමුගත් දින නිලධාරීන් ඉදිරියේ ඔහු කීතේ වසර 50කට පසුවත් ඔහුට නැවතත් සිහිපත් වෙන්නට ඇති. ආභරණයක් වෙන්නේ ඒගොල්ලෝ හරියට මේ ගම්වැසියන්ට සේවය කළොත් විතරයි. There's something you should understand very clearly. මේ වලව්වෙන් ඒ වනාන්තරයේ ජීවත් වෙන ගම්වැසියන්ට මීට වඩා සේවාවක් විය යුතුයි. එම නැත්තං හාමුලාගේ හාම්පුතාලාගේ ඉරණම විසඳෙන්නේ මේ ගම්වැසියන්ගේ අතින් වෙන්න පුළුවන්. So the very good example ඔබ දකින්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, මල්ලස්න ගල්වැවේ ආරච්චිල වලව්වට සිද්ධ වුණේ මොන වගේ ඉරණමක්ද කියලා.